ගඩාක් වෙලාවට අවාසනාවන්ත පුද්ගලින් බවට අපි පත්වෙනවා. ඒ අවාසනාව නිසාමේ ජීවිත අප අවාසනාවට මෙරදීල හැමදාමත් අවාසනාවන්ත පුද්ගලන් ලෙස ජීවත් වෙනවා. එක සාපයක්ය ලහිතනවා එක පාපයක් කිය ල හිතනවා. මෙවැනි වූ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙමින්සිරන අපට. තෝබදගේ කතාපුුවත අපිට හම්බෙන්නේ දවිතිීය සම්මත ග්‍රන්ථවල එන පලවෙනි පොතේ තොබිදගේ කතාව ක්‍රිස්තුපූර්ුව දෙවන ශතවර්ශය පමණ රචිත ධාර්මික කෙටි කතාවක් විදිහටයි හඳුන් වන්නේ මේක බොහම ලස්සන පුද්ගලයින් කීප දෙනෙ ගැන ලියවුුණු ලස්සන වෙට්නේ ඔන්ගේ ජීවිතය අවසන් වෙන විදිහට ගේ ජීවිත ගැන ලියුණු කතාපුුවතක්. තෝබිත් කියන්නේ අසිරියාවට පිටුහල් කරපු තැනැත්තෙක්. ඔහු අසිරියාවෙන් නිනිවයට යනවා. නිිනිවේදී ඔහු අන්නා කියන බිරිඳව සරණ පාවාගෙන තෝබියස් කියලා දරුව එෙක්ව ලබනවා. මොහු තෝබිත් කියන්නේ බොහොම අනිත් කෙනාට පිහිට වෙන්නට බලාගෙන හිටපු චරිතයක් අනිත් කෙනාට දුකක් දැනෙනකොටම ඔහුට පිහිට වෙන්නට, තමුන්ගේ සහෝදරයෝ වෙනුවෙන් මේ පිටුහල් කමේ ඉන්න කාලය පවා. විප්‍රවාස සමයේ පවා, තමුගේ සහෝදර තමුන්ගේ නෑදාය වෙනුවෙන් දානවාන කරන්නට නොපැකිලිව ඉදිරි පත්වුණු පුද්ගලේක්. ඔුගේ ජීවිතය තුළ අනිත් අය වෙනුවෙන් බෑවීම කැපවීම ඉතාමත් ඉහළ තැනක තිබ්බා. මේක, බෝම පැදිලිව මේ කතාපතය අපිට පෙන්නනවා මට පුරුද්ධක් තිබ්බා, විප්‍රවාස සමේ මොුගේ ජාතිය කෙනෙ කොහේ හැරි මරලදාලා ඉන්නවා නං. කරන ඕනිම වැඩක් නවත්තල ගිහිල්ලා. මේ මනුස්සයාගේ ආදාහන කටයුතු කිසිම පැකලීමකින් තොරුව කරන්නට තෝබිත් හැමවෙලේම ලෑස්ත්‍රවෙලා හිටියා. මේ ගැන කරුණු සැලවනාම රජවරු මේක ගැන, පොඩ්ඩක් වෙනස් විදිකට හිතන්නට ගත්තා. මෙ තෝබිත් කරන්නේ රාජ්‍ය උදහසරලාක් වෙන දෙයක් කියලලා ඔුන් හිතුවා. නමුත් පව්කාලිනව ඔවු මේ කරන්නේ ඔහුට තියන මනුෂ්‍යකමනිසයි කියලා තේරුම්ගත්තට පස්සේ ඒ ප්‍රශ්නයත් ඔහුගේ ජීවිතයෙන් නැතිවෙලා යනවා. දවසක් මොවු නැවත සැරයක් ගෙදර ඇවිල්ලා ඔුගේ බෙරිඳත් එක්ක ගේ දරුවත් එක්ක. බෝජන සංග්‍රහයකට ඉඳගන්න හදනොකොටම මොගේ පුතා ඇවිල්ල කියනවා තාත්තේ අපේ ජාතිය කෙනෙක්කො මරලදාලා බෙල්ලමරි කලා ඔහු මරලදාලා ඔහුගේ මලකඳ තාමත් තියෙනවා මහ පාරේ කියලා මොහු කන කෑමේක පැත්තකින් තියලා කෑමට අතවත් තියන්න නැතුව ඒ මලකඳ ආදාහනය කරන්නට යනවා එලිස කරලා ඔහු ඇවිල්ල ආහාර වලඳලා එක්තරා තැනක මොහු නිදියගන්නවා. ඒම නිදියගෙන ඉන්නකොට ඔහුගේ හිසට ඉහලින් බිත්තියේ ගේකුරුල්ලෝ රෑනක්කිදලා ඒ බිත්තියේ හිටපු ගේකුරුල්ලෝ මොහුගේ ඇස් දෙකට මලපා කරනවා. මොහු, අන්ද වෙනවා මේ සිද්ධිය නිසා. මෙම අන්ද වනාට පස්සේ ඔවුට ජීවිතය ගැන තින් ආශාව කෙමෙන්ට කෙමෙන් නැතුව යනවා. නමුත් දෙවියන්ට තිබ්බ භයභක්තිය නිසා ජීවිතය නැති කරගන්නට මෝට ඇැකියාවක් නෑ. එනිසා මොහු යාඥා කරනවා. දෙවිපාණනී මට මගේ ජීවිතය ගන්නට බැහැ. අඩුම තරමය ඔබවත් මේ ජීවිතය කෙලවර කරන්න කියලා. අපිට තෝබිද්ග කතාවේ තවත් කතන්දරයක් ඒහා සමගාමිව දෙනවා. ඒ තමයි සාරාගේ කතාව. සාර කියන්නේ රගුයල්ගේ දියනය. සාරට ප්‍රශ්නයක් තිබ්බා. සාරාව සරණපාවා ගත්තාහම කෙනෙක් එක්තරා, යක්ෂයෙක් අස්මොදේයුස් කියන යක්ෂයා පළමු රාත්‍රියයේම මේ මනමාලයාව විනාශ කරලදානවා. ඉතින් රගුවෙල් සාරාට එක මනාලයෙක් අවසන් වෙනොට විනාශ වෙනකොට තව මනාලයෙක් විදියට මනමාලයෝ හද දෙෙනෙක්ව ගෙනත් දෙනවා. මෙ හත් දෙනාවම මේ යක්ෂයා විනාශ කරලදානවා. මිනිස්සූ සාරාගැන බොහොම පිළිකුලෙන් උපහාසයෙන් බලන්නට ගන්නවා. ඔබ ශාපලත් කාන්තාවක්. ඔබත් එක්ක ඔබ සරණ පාවාගන්න පුරුෂයන් නැතිවෙලා යනවා. ඔබ ශාපලක් කාන්තාවක්. මොකද ඔබට මේ වෙලා තියෙන කියලා. මිනිස්සූ මෑව උපහාසේට බඳුන් කරනවා. මෑටත් මෑගේ ජීවිතේ පාාවෙනවා. නමුත් ඇගේ තාත් අට හිටියඇ විතරයි. දැනන් හිටියා. ඇය ඇගේ ජීවිතය විනාශ කරගත්තනං තාත්තට එක දරාගන්න බෑ කියලා ඇයට තේරුුණා. ඒක නිසා ඇයත් එයක්ඥා කරනවා දෙවියන් වහන්සේ ඉදිරයේ අනේ පියාණනී මට හැකියාවක් නෑ මගේ ජීවිතය නසාගන්නට නමුත් ඔබ මගේ ජීවිතය ගන්නට කියලා. මේ දෙදෙනගේම යැදුම් දෙවියන් වහන්සේ වෙතට යනවා. වහන්සේ රෆායිල් කියන දූතයාව සූදානම් කරනවා මේ යඳුම් දෙකටම සවන් දෙන්නට. කතාව ඉදිරියට ඇදිල යනකොට. තෝබිත් තමුන්ගේ පුතාව යවනවා. ඔහුට නියමිතුව තිබුණු රිදීකාසි දහයක් අරගෙන එන්නට ඔගේ මිත්‍රේකාාවට ටිකක් දොරබැහැර සිටින. මේ මිත්‍රයාව, බලන්නට පාර කියන්නට සාකාරයෙක් පිදිට රෆායල් කියන දේවදූතයා මගියෙක්ගේ වෙස් වලාගෙන ඔවුටු දව්වෙනවා. අතර මඟදී ඔහු යම්යම් දේවල් එකතු කරගන්නවා. මනවට කියලා දන්නෙත් නැතුව. අවසානයේ තෝබියස්ට රෆායිල් කියනවා ඔව්ව කන්නටාපු මත්සේක්ව. ගන්නට කියල එකසරයක් අල්ල ගන්නට කියලා මේ මත්සයාව රෆායිල් භාවිතා කරනවා ඔහුගේ යාළුවත් එක්ක ඉන්නොකොට රගුවල්ගේ දියණියට ළඟහිටපුු මේ යක්ෂ්‍යාව විනාශ කරන්නට යක්ෂයාව විනාශ කරලා තෝපියස් සාරාව සරණපාවා ගන්නවා ඔවුන්ගේ පලවෙනි රාත්ත්‍රයේ මොනොවද වෙන්න කියලා. ඔවුන් දන්නේ නෑ. සාරාට ශාපයක් තිබ්බා කියලා තෝබියස් දන්නවා. අනේ මොවුන් දෙදෙන ඔවන්ගේ පළමු රාත්‍රියයේ එකට එකතු වෙලා යාඥා කරලා ඔවුන්ගේ ජීවිත දෙවිතුන්ට බාර දෙනවා. ඔවුන්ගේ ජීවිත භාරදීලා දෙවියන් එක්ක ඔවුන් රාත්‍රියගත කරනවා. රගුවල්ට සාරගේ තාත්තට විශ්වාසනය කුමක් වෙයිද කියලා ඔහුගේ අද්දැකීමෙන් ඔහු දන්නවා මගේ දුවත් එක් රාත්‍රිය පලවෙනි රාත්‍රිය ගත කරන මනමාලයෝ හදෙනෙක්ම මැරුුණ කියලා ඒ නිසා සූදානම් ශරීරය කියලා මො ඔහු වෙනුවෙනුත් මිනිවලක් කබල සූදානම් කරලා තියෙනවා මොහුත් මැරයි කියලා හිතාගෙන නමුත් දෙවියන් වහන්සේ මෝන්ගේ යදු මහලා ඔවුන්ව යක්ෂයාගෙන් මුදාගන්නවා. නැවත සැරයක් තෝබියස් තමු අලුතින් විවාහකරගත් සාරාත් එක්ක තමුන්ගේ පියාණන්ගේ ගුෘුහෙට එනකොට රෆායල් තෝපිත්වත් ඔහුගේ අන්දභාවයෙන් සෝපත් කරනවා. දෙවියන් වහන්සේ වෙතට හඬගසපු උන්වහන්සේට ආයාචනා කරපු ජීවිතයේ කෙලවර කරන්නට පවා හිතාගෙන ඒ වෙනුවෙන් නි්‍යඥා කරපු ජීවිතයේ අර්ථයක් නැහැයි කියලා හිතාගෙන ජීවිත වාසනාවක් නැහැයි කියලා හිතාගෙන ජීවිතයට සාප වෙලා කියලා හිතාගෙනට ජීවිත දෙකක් එකට එකතු කරලා දෙවියන්න වහන්සේ බොහොම ලස්සන පවුලක් නිර්මාණය කරනවා ඒයි දෙවන් වහන්සේට බලාපොරොත්තුවක් නැති අවස්ථාවක කරන්වැට පුළුවන් මහිමාන් විත ක්‍රියාවදී. අවාසන ඒ මර නැත්තම් සාපය එම නම් අපි කියනවා අපලය. අපල කියර දෙවල් විශ්වාස කරන්නේ නෑ නැමතින් මේ මිශ්්‍ර වූ සංස්කෘතියක් තුළ ජීවත්වෙන අපිට එහෙම නැම්මකුත් ඇදහිල්ලකුත් යම් කිසි විදිකට අප ජීවිතවලට ඇතුළි වෙලා තියෙනවා. එනිසා අපි පුරුදු වෙලා ඉන්නවක් කියන්නට අපේ දේවල් හරියට කරගයා ගන්නඩ බැරිවෙනකොට අපේ දේවල් සිෙද්ද වෙන්නේ නැතිවෙනකොට අපි හිතනවා මෙක අපලයක් නිසා අවාසනාවක් නිසා සාපයක් නිසා හූුණියමක් නිසා එමනැත්න් කවුහරි කාග හරි ඇස්වහ කටවහා දෝෂ නිසා මේවා අපේ ජීවිතල සිද්ධවෙනින්න හැ කියලා.ගඩාක් වෙලාවට අපි දකිනවා අදම්ම හරියට කරදර වෙන අතාත්තල හරයට කරදර වෙනවා. දෙමවපියෝ කරදර වෙනවා තමන්ගේ දරුවට ට වේලාවට නිසි සහකාරයෙව නිසි සහකාරයක්ව නොලැබීම නිසා හරියට විවාහයක් හොයාගන්නට බැරිව මේ සාපයක් ද මේක පාපයක් ද මේ අවාසනාවක් ද මේ ආපලයක්ද කියන කාරණාව මද දෝලනය වෙන දෙමවුපියංව අපි අනන්තවත් දකිනවා අද සමාජය තුළඒවගේම අපි දකිනව තවත් පැත්තකින් විවාහ වෙලා කාලයක් ගිහිල්ලා දරුව නැහැ ශාරීරිික දුර්වෙලකම් එකට පාදක වෙලා තියෙනවා. සමහර වෙලාවට ශාරීරිික දුරුවලකම් දෙන්නටම නැතුවත් දරුව නැහැ. එනිසා අපි කියනවා එක්කෝ කවු හරි වන හරි කරලා කියලා එමලදනම් අපි කියනවා මේක සාපයක් ද දන්නේ නැ කියලා එම ත් නම්ක අපි කියනවා අපිකරපු පාපේට වන්දියක් ද දන්නේ නෑ දිවියන් වහන්සේ අපේ පලිගන්නවාද දන්නේෙ නෑ මේ වගේ කතාවන් ගොඩක් අපිට කියනවා. ඔබටත්. ඔය වගේ තත්ත්වයක් මේ වෙනවිට ඔබ මේ අසා සිටි්දිම ඔබේ නිවසේ තියෙන්න්නට පුළුවන්. අවාසනාවක් නිසා අපලයක් නිසා සමරවෙලාවට ඔබ නොලැබීමක් නිසා හමත් කියරවන අපි මේ කිසිම දෙයක් අපිට ලබෙන් ඇත අපේ නොැබීම එහෙම කියලා අපි අරථකථනය දක්වනවානේ. එදි මේ නොලැබීමක් නිසා ඔබේ ජීවිතයේ මේ වෙනකුට ඔබට දැනෙන් ඇති. ඇයි ඔබට මෙහෙම වෙන්න කියලා. ඔබ ඔබෙන්ම ප්‍රශ්ණන කරන ඇති. මොගක්ද මේ ජීවිතේ තේරුම ඇයි අපිට මෙහෙම වෙලාතියෙන්නේ කියලා. ඔබ ඔබෙටම දස් පවරගන්නව ඇති. සමරවෙලාට ඔබ දෙවියන්ටක් මැසිවිලි කියනවා ඇති. ඇයි අපිට මෙම වෙන්න ඇයි අපිට මෙහම වෙලා යෙන්නේ මොකක්ද අපිටක තේරුම ඇයි අපිට මේට දෙවන් වහන්සේ පිළිදුරක් නොදවෙන්නේ කියලා. ඔබ සමාහර විට දෙවන් වහන්සේ ගෙන ප්‍රශ්ණ කරන ඇති ප්‍රමාන්තයනි. අද අපිට, ඉතාමත් දවි දවිතීය ග්‍රන්ථවල ලියවුණු පොතකින් උෆුටාගත් කොටසක් අපිට එිදක්වන්නේ තෝබිද්‍ය කතාව මේ තෝබිත් සගගුණවත් මනුස්සෙක් හැමෝටම උපකාරකට වනුස්සේක නමුත් මොකක්දූ හවාසනාවකට ඒ මනුස්සයගේ ඇස්තකම අන්ද වෙනවා එම තමයි හිතෙන්නේ කියවට නමුත් ඒ ඒ ඒ අවාසනාවම තමයි තෝබියස්ගේ එක තෝබිග්්‍ය පුතාගේ. ජීවිතයට දෙවියන් වහන්සේ වාසනාවකට පෙරලන්නේ. අක බොහුන් පහැදිලිව දකිනවා. මොකද ඒ තෝබියස්ව දෙවියන් වහන්සේ යුදවගන්නව මේ සදගුණවත් මනුෂ්‍යයාගේ පුතාාව ඒ කේකරු. දෙවියන් වහන්සට ගරුබිය ඇති මේ මනුස්සයාව දෙවියන් වහන්සේ යොදාගන්නවා තවත් කෙනෙකුගේ ජීවිතයේ සාපයක් නැති කරන්නට සාරගේ එ ජීවිතයේ සාපයක් නැති කරන්නට තෝරගන්න අපි ඇහවා කොහොමද කියලා ඔහු ඇය විවා වෙනවා වහා වෙනවා නමුත් විවාහයේදී පළවෙනි රාත්‍රයේදීම ඇගේ විවාවනුස් සැමිය මැරෙනවා එකමාර කෙටලුවක් කියනවා ඇත් සමඟසිලන යක්ක්ෂාව මේකට ඉඩ දෙන්නේ නෑ කියලා. නමුත් දෙවියන් වහන්සේ අපි දකිනවා මේ අවස්ථාවේදී කොහෝමද මේ අවාසනාව මේ සාපය එමනත්නම් මේ යක්ක්ෂ්‍යාව මුදවන්නට ක්‍රියාත්මක වෙන්නේ කියලා ප්‍රවාත්තයි. කොහෙද වූ හිටපු දෙන්නෙක්ව එකතැනකට අරගනැවිල්ලා ඔවුන්ට මුණගැහැන්ට සලස්වල ඔවුන් දෙදනාව එකතු කරලා ඒ නැති කරගන්නඩ පූජාවක් කරලා. ඒ පූජාව දියමේ යක්ක්ෂාව පලවාහරලා. ඊට පස්සේ රෆායිල් කියෙන දේවදූතියාගේ අග්‍රධූතියාගේ මාර්ගයන් මාලුවෙක් දීල ඒ මාල්ලුවගේ කොපතු අරගෙනවිල්ල. තෝබිත්ගේ ඇස්පාදන්නට පවා. මේ හැම්ම දෙයක් හරිම ලස්සනට සැලසුම් ගත පිළිවෙලට දෙවියන් වහන්සේ ක්‍රයාාත්මක කරන ආකාරය. හරිම ලස්සනයි ප්‍රේවාන්තයනී. එනිසා ඔබගේ මගේ ජීවිතයේ පාපයද සාපයද අපලේද කියන කරණාව නෙමෙයි. දෙවියන් වහසගේ සැලස්මයි අපි මේ තුළ දකින්න ට ඕනේ. මේක පාපයක් වත් මේ සාපයක් වත් එමනත් නං. මේක අපලයක්වත් කියලා දකින්නට නෙමෙයි. අද උන්වහන්සේ මේ බලාපොරොත්තුවේ අරුනැල්ල තුළ කතා කරන්නේ මේ යාලුවකයක් ඔබගේ මගේ ජීවිතවලට ඔන්වහන්සේ අරගනෙන්නේ. එක බලන්නටපහා. මේක සාපයක් හැටියටවත් මේ පාපයක් හැටියටවත් ඔබේ ජීවිතයේ අපලයක් හැටියටවත් දූසයක් හැටියටවත් නොලැබීමක් හැටියටවත් දකින්නට එපා කියලා. ඔන් වහන්සේ ඔබ මාව අද අවධ කරනවා. මේ ආලෝකයන් වහන්සේ ඔබට මට අරගෙන එන්නේ ප්‍රකාශ කරන්නට දැන් මේ වෙලා වෙදි මේ මොහොතේදී ඔබේ ජීවිතය සිද්ධුවෙන් හැම සිද්ධියකටම අරුතත්තියනවා. පරමාර්තයක් තියෙනවා. ඒ අරුත්ත එකතු කරතියන ඔ ඔබට දැන් හිතෙන ඇති මේ මේ යන කිම අරුතයක් නෑ කිසිම අරුතක් නෑ මේ සිද්ධ වෙන දේවල් කිසිමු වැඩක් නෑ කිසිම වැදගැම්මක් නෑ කිසිම තේරුමක් නෑ කිය ඔබට දැන ඇති ඒ ඔබට දැනෙන හැටිය. නමුත් එහෙම දකිින් උත්සාහ කරන්න ලපා. ඔබගේ මගේ ජීවිතයේ සිද්ධ වෙන හැම දෙයක්ම දෙවියන් මහන්සගේ සැලැස්ම තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා මේ වෙලාවිදි. මේ ක්‍රියාත්මක වෙන දෙවියන් වහසගේ සැලැස්ම අබිමතය අපි අවබෝධ කරගන්න ටෝනා. අපි තේරුම්ගන්න ටෝනා. Nothing happens inවly. කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ ඔහේ සිද්ධ වෙන්නක් වාලේ. නිකරුණේ සිද්ධ වෙන නෑ. හැම්ම දෙයක්ම ජීවිතය සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සගේ අභිමතය පරිදි. දෙවියන් වහන්සගේ සැලැස්ම පරිදි. එනිසා ඔබගේ මගේ ජීවිතයේ සාපයක් වෙන කිසිම දෙයක් නෑ ්‍රේවාන්තය. ඔබගේ මගේ ජීවිතය අපලයක් වෙන කිසිම දෙයක් නෑ. ඔබගේ මගේ ජීවිතයේ නේ විනාශයක් කරායන කිසිම දෙයක් නෑ. ඔබයි මමයි ඒ විනාශයකට හරවගත්වොත් විනා. එනිසා ස්වමින් වහන්සේ අද මේ ලස්සන ශවවිේශේෂී මොතේදී. ඔබට මට කතා කරනවා. ඔබගේ මගේ ජීවිත තත්ත්වයන් තුළ ඔබ මගේ ජී ජීවිත සිද්ධීන් තුළ මේ යන පෙළගැස්ම තුළ මේ ඔබ දැ දකින බොම අවාසනාවන්ත කාලය ඔබේ ජීවිත දේව අිමතය සැලස්ම හැටියට දකින්නට. මේ තුළ දෙවියන් වහන්සේ මහත් වික්‍රමයක් කරන්නට මහත් පෙළහරක් පාන්නට ීවිත ඔබ පවිත්‍ර කරන්නට බලාගෙන සිටිනවා. එනිසා දැන් මේ වෙලා වෙදී. ඔබේ ජීවිතයට හරි සහකාරයෙක් නැත්නන්තාමත්. ඔබේ කල්ලවායස මේ වන විට පහුවෙලා ගිහිල්ල නම්. මේ වයස තුල ඔබේ ජීවිතේ ඔබට දැනෙනවනම් අපිට කවදාවත් සහකාරයෙක් සහකාරයක් නොලැබේ කියලා. ඔබ දුර්වල වෙලා නම්. දිවියන් වහන්සේ මේ වෙලාවිදිී ඔබට කතා කරනවා. තවමත් දිවියන් වහන්සේගේ සැලැස්ම ඔබේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා. ඔබට සහකාරයේ සහකාරයක්. උන්වහන්සේ නියමිත වෙලාවිදිී. නියමිත මොහොතේදී නියමිත කාල වකවානුවක්තුල නියම කෙනාව ඔබටන් වහන්සේ රැගෙනෙයි. එවසන්න. විශ්වාසයෙන් ඉන්න. ඇදහිල්ලෙන් ඉන්න. එනිසා බේ බලාපරොත්ව නැති කරගන්නට එපා. ඔබේ සාපය සාපයක් හැටියට තිහාගන්නටපා. ඔබේ ඉරණම මේකයි කියල ඔබ හිතන්නටපා එවනිරු හිතන්න. දේව අභිමතය ක්‍රාත්මක වෙනම වෙලාවෙතිේ ස්වාබීණී. ඔවහන්සගේ අභිමතය මගේ ජීවිතයේ ප්‍රීතියායේ මගේ ජීවිතයේ සාර්ථකත්වැෑයි කියලා. ඔබේ ජීවිතයට ස්වමන් වහන්සේ ඉත්තාමත්ඉක්මනින්. ඔබ සාර්ථකත්වයට අරගෙන යන නොවනවා නයි. එවගේම ඔබට හිත එන්නට පුළුවන් විවාහ වෙලා අවුරුද් දක් දෙකක් තුනක් සමරවෙලාවට පහක් සමරට දහයක් හලවක් ඔබ තවමත් දරුවක් නැතුව. බලාපොත්තුවෙන් එන්නවා. ඇයි දෙවියන් වහන්සේ අපිට මෙහෙම කළේ කියලා මැසිවිලිකන්නටපා. ඇයි දෙවියන් වහන්සේ අපිට මෙහෙම කරන්න ඉඩදුන්නේ කියලා දෙස්තියන්නටපා. ස්ටයි සාරාටයි ස්වමින් වවාහසය එකතුවවෙන්නට සලස්වල ඒ යක්ක්ෂ්‍යාව ඔවුන්ගේ අයින් කරලා. ඒ තිබුණු සාපයම ඒ තිබුණා වාසනාවන්ත තත්වය වාසනාවේ ආශීර්වාදිීද තත්ත්වයක් බවට පත්කලා වූ දෙවියන් වහන්සේ ඔබට කියනවා මෙවෙලා වෙදී. දරුවෝ නැතිවීම ඔබේ ඉරණම කියලා හෙදන්නටපා. දෙවියන් වහන්සේ ඔබට උන්වහන්සේ ඔබේ අවාස අවාසනාවකට හරවමින් ඔබ බලවත් කරාවේ ඇදහිල්ලෙන් ඉන්න යාපත්ව ඉන්න විශ්වාසවන්තව ඉන්න උන්වහන්සේගේ සැලැස්මට හිෙස නමන්න එය ඉතාමත් ප්‍රීතියෙන් බාරගන්න ඔබේ ජීවිතයේ වරින්වර ඇතිවෙන මේ දර්වල තත්ත්වයන් තුලදී උන්වහන්සේගේ සැලැස්ම ඔබේ ජීවිතය දකිමින් උන්වහන්සේ සමරන්න. ඒ සැමරීමම ඒ ප්‍රශංසාවම ඒඋන්වහන්සට දෙන මයිමය හා ගෞරවේම ඔබට ශක්තියක් බලයක් වී. ඔබේ අවාසනාව උන්වහන්සේගේ ආශීර්වාදයක් බවට පත්වේවී. හාමෙන්.